ඔබ මෙම වීඩියෝව ජංගම දුරකථනයෙන් නරඹන්නේ නම් ස්ක්‍රීන් රොටේෂන් යොදා තිරය අනෙක් පසට හරවා ගැනීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. ඉදිරිපත් කිරීම මොට්ටු මහාවිද්‍යාලයේ ආචාර්ය චමත් ප්‍රසන්න. ශාන්ති කර්ම ආශ්‍රිත දෘශ්‍ය කලා අංග ඈත අතීතයේ සිට ශ්‍රී ලාංකීය ජනතාව ශාන්ති කර්ම පැවැත්වීම සාම්ප්‍රදායිකව සිදු කර ඇත. ජනතාව තුල පවත්නා විවිධ වූ ඇදහිලි හා විශ්වාස පදනම් කරගෙන ශාන්ති කර්ම පවත්වනු ලැබේ. මෙහිදී ලෙඩ රෝග සුව කිරීම, සෞභාග්‍ය හා සශ්‍රීකත්වයේ ළඟා කර ගැනීම ආදී සුවිශේෂ කරුණු මුල් තැනක් ගනී. ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් විසින් පවත්වනු ලබන ශාන්ති කර්ම වල ආශ්‍රිතව භාවිතා කරන දෘශ්‍ය සැරසිලි අංග විවිධ වේ. සිංහල හා දෙමළ ජනයා අතර प्रचलित कोहंब कांकार्य देवोल मडुव पहन मडु शांति कर्मय हा कुंभाभिषेकम शांति कर्मय आश्रित प्रधान दृश्यांग पिलिबंद तोरतोरु मेहिदी सलका बेले कोहंबा कांकार्य नमति शांति कर्मय इतिहासे उडरट नर्तन संप्रदाय समग बेंदी शांति कर्मय की प्रथम कोहंबा कांकार्य शांति कर्मय कोहंबा देवियान मूल करगेन अनुराधपुर महामेहुनावे पैवत्तु बाव राजावलिये संधानवे रोग विय दुरुकिरीम सौभाग्य सश्रीकत्वे लभीम पता मेम शांति कर्मे पैवत्वे प्रधान सरसिलियांगे वन्नी मडु सरसिलि किरीमाय मडुव तुल अयलय हा यहन सकस किरी भावित अमुद्रव्य සැරසිලි සඳහා ස්වභාවික ද්‍රව්‍යම භාවිතා කිරීම මෙහි ඇති විශේෂත්වයයි. විශේෂයෙන්ම ගොක්කොළ, හබරලකොළ, කෙසෙල් පතුරු ඇසුරෙන් කැටයම් කපා භාවිත කරයි. ගොක්කොළ වියමන් භාවිතයෙන් යහන ඇතිවීම හා පැතිවැසීම කරයි. ගොක්කොළ, පොල්මල්, පුවක්මල්, බුලත්, නාකොළ ආදීන් උඩුවියන් සරසනු ඇත. මඩුව සැරසීමේදී පොල්වල් තැඹිලිවලු, දෝතලුවලු, ඉන්දිවලු, කෙසල් කැන්, අන්නාසිය ආදී භාවිත කරයි. දෙවොල් මඩුව ශාන්ති කර්මය. ඉතිහාසය. පහත රට නර්තන සම්ප්‍රදාය හා සම්බන්ධ ශාන්ති කර්මයකි. ප්‍රථම දෙවොල් මඩුව පත්තිනි දෙවගණ හා දෙවොල් දෙවියන් මූලික කරගෙන රුවන්වැල්ල ආශ්‍රිතව පැවැත් වූ බව සඳහන් වේ. සේරපාන් රජුගේ හිසේ හටගත් රෝගයක් සුව කිරීම අරමුණු කරගෙන මෙම ශාන්ති කර්මය පැවැත් වූ බව උප්පත්ති කතාවයි. බෝවන රෝග ආදීන් මිදීම, සෞභාග්‍ය හා සශ්‍රීකත්වයේ ළඟා කර ගැනීම පදනම් කරගෙන මෙම ශාන්ති කර්මය පැවැත්වේ. ප්‍රධාන සැරසිලි අංග. මෙහිදීද මඩුව සැරසීම ප්‍රධාන සැරසිලි අංගයයි. මඩුවේ සැරසිලි සඳහා තැමිලි, පොල්, පුවා, ඉන්දියාදී විවිධ වලු වර්ග භාවිත වේ. සරල සාම්ප්‍රදායික මෝස්තර කැටයම් සඳහා යොදා ගනී. දේවාභරණ තබන යහන සැරසීම මූලික වශයෙන් සිදු කෙරේ. එමෙන්ම පත්තිනි තොරණ හා දෙවොල් තොරණ ඉදිකිරීම සුවිශේෂ සැරසිලි අංගයන්ය. ගොබ්දම්වැල් ආදීන් සැරසිලි කළ කාලපන්දම් ගහ මඩුව අසලින්ම පිහිටවන තවත් අංගයකි. භාවිත අමුද්‍රව්‍ය. කෙසෙල් පතුරු හා ගොබ්කොළ සැරසිලි සඳහා භාවිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. හබරල කොළ හා විවිධ වර්ණවත් පත්‍රද සැරසිලි සඳහා භාවිත කෙරේ. මෙහිදීද ස්වභාවික ද්‍රව්‍ය පමණක් භාවිතයට ගැනීම විශේෂ ලක්ෂණයකි. පහන් මඩුව ශාන්ති කර්මය. ඉතිහාසය. සබරගමු නර්තන සම්ප්‍රදාය හා සම්බන්ධ ශාන්ති කර්මයකි. මෙහිදී උප්පත්ති කතාව වන්නේ සේරමාන් රජුගේ හිසේ අමාරුව පදනම් කරගෙන මෙම ශාන්ති කර්මය පැවැත් වූ බවයි. ප්‍රථම පහන් මඩුව පැවැත් වූයේ රුවන්වැල්ල ආශ්‍රිතව පත්තිනි දෙවගණ හා දෙවොලේ දෙවියන් මුල් කරගෙන බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ය. ප්‍රධාන සැරසිලි අංග මඩුව සැරසීම
ප්‍රධානම සැලසිරි කාර්යය ලෙස සැලකේ. මඩුව තුල යහනහා තොරණ සකස් කෙරේ. පත්තිනි තොරණහා දේවල් තොරණ සුවිශේෂ වේ. විෂ්ණු, කතරගම, සමන්, නාත යන දෙවිවරුන් සඳහාද මල් යහන් සකස් කෙරේ. සරල සාම්ප්‍රදායික සැලසිලි ක්‍රම භාවිත වේ. භාවිත ද්‍රව්‍ය ගොප්කොළ හබරණකොළ වැනි ද්‍රව්‍ය බහුලව භාවිතයට ගැනීම. මඩුව සැරසිලි කිරීමේදී තැඹිලි, පොල් ආදී වලු වර්ග භාවිත කෙරේ. සැරසිලි සඳහා ස්වභාවික ද්‍රව්‍ය මේ භාවිත කිරීම මෙහිදීද දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි. කුම්භාභිෂේකම් ශාන්ති කර්මය. ඉතිහාසය හින්දු කෝවිල් ආශ්‍රිතව පවත්වන ශාන්ති කර්මයකි. කෝවිලක දෛනිකව පවත්වන තෛමීන්තිය පූජාවන්වල බිඳී ගිය බලය තවත් ශක්තිමත් කිරීම සඳහා අලුතින් ඉදිකරන ලද කෝවිල් ගොඩනැගිල්ලට අවශ්‍ය බලය ලබා ගැනීම සඳහා වසර 12කට වතාවක් මෙම ශාන්ති කර්මය පවත්වනු ලැබේ. මෙම ශාන්ති කර්මය ආදි කාලයේ සිට පැවතෙන්නක් බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වී ඇත. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.